කොනිචිවා මිනාසාන්, ඔන්න ඉතින් අදත් අපිත් එක්ක රෑ කෑමකට එක්ක යන්න තමයි හදන්නේ. එන්නකො අපිත් එක්ක කඩේ ඇතුළට යන්න. මේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. ඔන්න ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ මේස පුටුවල ඉඳගෙන කනවා වගේම බිම ඉඳගෙන කන්න චාන්ස් එක තියෙනවා. අපි හැමදාම ඉතින් කන්නේ මේස පුටුවලනේ. ඔන්න ඉතින් වෙනසකටත් එක්ක අද අපි බිම ඉඳගෙන කනවා. ජපනීස් අය ඉතින් ගොඩක් වෙලාවට කන්නේ මේ විදිහට බිම ඉඳගන්නේ. ඉතින් අද අපි ඒ එක්ස්පීරියන්ස් එක අරන් බලමු. මෙන්න මේ විදිහට තමයි එයාලගේ ඒ ස්පේස් එක හරිගස්සලා තියෙන්නේ. මේ විදිහට ඉඳගත්තට ඉතින් අපි කන්නේ නම් ඉන්දියන් ෆුඩ් තමයි. ඔන්න ඉතින් අපේ රශී මෙනු එක බලනකම් මම ඔයාලට වටපිටිය චුට්ටක් පෙන්නන්නම්. හරිම නිස්කලංක චාම් එන්වයරන්මන්ට් එකක් තමයි මේ හොටෙල් එක ඇතුළේ තියෙන්නේ. කොයි විදිහේ ඉන්දියන් නේපාල් රෙස්ටුරන්ට් එකක් වුණත් මේ එකම විදිහේ කෑම ටිකක් තමයි තියෙන්නේ. ඒ හින්දා ඉතින් වැඩි තෝරන්න කරන්න දෙයක් නැහැ. කෑම එකම විදිහේ වුණාට එක එක රෙස්ටුරන්ට් වල එක එක රස තමයි තියෙන්නේ. මොකද ඉතින් චෙෆ්ලා වෙනස්නේ. අපිට අද ඉස්සෙල්ලම ගෙනත් දුන්නේ මෙන්න මේ චිකන් තන්දුරියක. පේනවනේ දුන් දදා එන්නේ. ඊට පස්සේ ඔන්න අපි ඕඩර් කරපු බුරියානි දෙක. එකක් අපි ඕඩර් කරේ චිකන් බුරියානි එකක්, අනිත් එක මටන් බුරියානි එකක්. පෙනුම නම් නියමයි. දැන් ඉතින් රස කොහොමද කියලා බලන්න තමයි තියෙන්නේ. අපි ඉතින් කන්න ලෑස්ති වෙද්දිම ඔන්න අපි ඕඩර් කරපු ඩ්‍රින්ක්ස් දෙකත් ආවා. එහෙනම් ඉතින් කන්න පටන් ගමු. හැබැයි ඉතින් මේ බුරියානි එක හදලා තියෙන්නේ ජපන් හාල් වලින්. ඇත්තටම ඉතින් බුරියානි වලට ජපන් හාල් සෙට් වෙන්නේ නැහැ කියලා මේ ඉන්දියන් අයට තේරෙන්නේ නැති ඇයිද මන් දන්නේ නැහැ. මේකට බාස්මති එකක් වගේ තිබ්බනම් නියමයි. ඔන්න ඉතින් අද කෑම වේල ඉවරයි. ජපන් හාල් වුණාට මේ බුරියානි එක රසයි. රසට තිබ්බා. මේ රෙස්ටුරන්ට් එකේ මේ තන්දුරි චිකන් එකත් මාරම රසයි. ඒ වගේම තමයි ලැසි එක. ඒකත් මාරම රසයි. ඒ හින්දා ඔයාලා ආවොත් ඔන්න ට්‍රයි කරලා බලන්න ඕනේ. එහෙනම් ඔන්න අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එහෙනම් අපි ගිහින් එන්නම්. මතයි මෂෝ.